අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ අපේ හතරවෙනි පාඩමේ පිටුව අංක 12 ඉඳන් දැන් ඔයගලන්ට කලින් වීඩියෝ එකේ අවසානයේදී පැහැදිලි කරා ප්‍රාමාණික ලාභය පිළිබඳව ඒක හොඳට මතක තියාගන්න විභාගෙට මේ අවස්ථාවන් කිහිපයකදීම අහපු ප්‍රශ්නයක් තමයි ප්‍රාමාණික ලාභය පිරිවැයක් විදියට සලකන්නේ ඇයි කියලා දැන් ලාභයක් නේ ලාභයක් කොහොමද පිරිවැයක් වෙන්නේ කියලා ඒකෙදී අපි ඔප්පු කරන්න ඕනේ ඒ තියෙන්නේ යා විසින් අත්තරිනු ලැබූ ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම කියන එක. ප්‍රාමාණික ලාභය කියන්නේ ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ ඉපය ගන්න තිබ ආදායම නැත්තම් එයා අත්තරිනු ලැබූ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. එතකොට එයා ඒ වටිනාකම කැප කරානි. කැප කරන ඕනම දෙයක් පිරිවැයක් නිසා තමයි අපි කියන්නේ ප්‍රාමාණික ලාභයත් වක්‍ර පිරිවැයේ කොටසක් වෙනවා. වක්‍ර පිරිවැයේ කොටසක් කියන්නේ අනිවාර්යයෙන්ම පිරිවැයක අන්තර්ගත වෙන කාරණාවක් වෙනවා. ඊළඟට අපි මේ වීඩියෝ එකෙම සාකච්ඡා කරා නේද? මෙන්න මේ විදියට උදාහරණයක් දීලා එයා දැන් කරන ව්‍යාපාරික කටයුත්තෙන් රුපියල් ලක්ෂයක ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒක එයා උපයනවා. ඒ වගේම එයාට ඊළඟට තිබ්බ හොඳම විකල්ප අවස්ථාවෙන් රුපියල් 20000ක ලාභයක් උපයන්න තිබ්බා. හැබැයි දැන් එයා ඒ විකල්පය අතහැරලා තමයි ලක්ෂයක ආදායම් වාර්ෂික ලාභයක් උපයන්නේ. එතකොට එයාගේ ප්‍රාමාණික ලාභය කොච්චරද? ප්‍රාමාණික ලාභය කියන්නේ අත්හැරපු ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. එහෙමනම් ප්‍රාමාණික ලාභය රුපියල් 20000ක් වෙනවා. ඒ විදිහට අපි කලින් වීඩියෝ එකේ අවසාන කොටසම සාකච්ඡා කරා. මම නැවතත් ඒ කොටස පොඩ්ඩක් සාකච්ඡා කරේ පොඩ්ඩක් ප්‍රාමාණික ලාභය පිළිබඳව ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න අවශ්‍ය නිසා. අපි දැන් මේ මෙතන මේ ලේඛනයක් හදලා තිනවා. අපි මේකට කියනවා පිරිවැය ලේඛනයක් කියලා පුතේ. මේ පිරිවැය ලේඛනය අපි හදලා තියෙන්නේ ව්‍යාපාරයේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ඇතුළත් කරමින්. ඒක ව්‍යාපාරයක ආර්ථික විද්‍යාවට අනුව අපි ගණනය කරන පිරිවැය තමයි මේ පිරිවැය ලේඛනය තුළ ඇතුළත් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මේ පිරිවැයට කියනවා ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය කියලා. ඒ කියන්නේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම ආවස්තික පිරිවැය තමයි අපි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඉතින් බලන්න මේ පිරිවැය මුලින්ම කොටස් දෙකකට බෙදෙනවා නේද? ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි. වක්‍ර පිරිවැයට කියන නම් තුනක් තියෙනවානේ නේද? ඒ එක නමක් තමයි මේ ආරෝපිත පිරිවැය කියන්නේ. ඊළඟට මේ ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි දෙක එකතු කරාම ලැබෙන අවසාන පිළිතුර තමයි මුළු පිරිවැය. දැන් ඔයගලන්ට පේනවා මුළු පිරිවැය හදලා තින්නේ කොහොමද නේද? ඍජු පිරිවැය සහ ආරෝපිත පිරිවැය එකතු කිරීම හරහා තමයි මුළු පිරිවැය ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන පෙන්눔 කරනවා පුතේ ඍජු පිරිවැය යටතේ එන පිරිවැය වර්ග මොනවද? දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා මුදලින් සිදු කරනු ලබන සියලුම වියදම් අපි ඇතුළත් කරන්නේ ඍජු පිරිවැය යටතට නේද? එතකොට අමුද්‍රව්‍ය මිලදී ගැනීම, විදුලිය, ජලය, සේවක වැටු, ණය පොලී ගෙවීම, ප්‍රවාහන වියදම්, ඊළඟට අපි ඔය කතා කරන ඔගොල්ලෝ ගිනුම්කරණය විෂය කරනවා නම් ඒ ගිනුම්කරණය විෂය තුල තියෙන සියලුම වියදම් වර්ග අපි ඇතුළත් කරන්නේ ඍජු පිරිවැය යටතට. රයිට්. එතකොට මේ පිරිවැය වර්ග සියල්ලෙම වටිනාකම මේ අපි ඇතුළත් කරනවා මේ වගුවටම මේ ලේඛනයටම. ඒවැ එකතු අපි මුළු ඍජු පිරිවැය කියලා ලබා ගන්න. ආරෝපිත පිරිවැය බලන්න මොනවද ආරෝපිත පිරිවැය යටතට ඇතුළත් කරේ කියලා. කලින් අපි කාරණා පහක් කතා කරා. ඒ කාරණා පහම මෙතෙන්ට ඇතුළු කරන්න පුළුවන්. අයිතිකරු විසින් කැප කරපු වැටුප් ආදායම. අයිතිකරු විසින් කැප කරපු වැටුප් ආදායමට තමයි අපි කියන්නේ අහිමි වූ වැටුප. ඊළඟට එයාට අහිමි වෙච්ච පොලිය. එයාට අහිමි වෙච්ච බදු කුලියක් තියෙනවා නම් ඒක. එයාගේ ප්‍රාමාණික ලාභය. ඒ වගේම ආර්ථික ෂය වීම කියලා අපි වචනයක් සාකච්ඡා කරා. ඒතර මෙන්න මේ කියන සියලුම පිරිවැයන් අපි කියනවා අයිතිකරු ඇත්තටම වියදම් කරේ නැහැ. හැබැයි එයා මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන හින්දා කැප කරපු දේවල් තමයි මෙතනට අපි ඇතුළත් කරන්නේ. එතකොට මේකේ අපි කියනවා වක්‍ර පිරිවැය තුල මුදලින් වියදම් කරපුවා නැහැ. නේද? මුදලින් වියදම් කරපු සියල්ල තියෙන්නේ ඍජු පිරිවැය තුල. වක්‍ර පිරිවැය තුල තියෙන්නේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය නිසා අයිතිකරු විසින්
කැප කරනු ලැබූ දේවල් වල වටිනාකම් right දැන් අපි මේ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය එකතු කරලා හදාගන්න ආර්ථික පිරිවැය පිළිබඳව පොඩ්ඩක් තව දුරටත් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ ඒකට අදාළ වෙන්න අපි මුලින්ම මේ කොටස් දෙක මෙහෙම්ම පොඩ්ඩක් තියලා අපි මෙන්න මෙතන තියෙන අභ්‍යාසය පොඩ්ඩක් කරමු ඕගලන්ට තියෙනවා මෙන්න මෙතන ඉඳන් ක්‍රියාකාරකම දෙක කියලා මෙන්න මේ ක්‍රියාකාරකම දෙක කියන එක අපි පොඩ්ඩක් කරමු පිටු අංක 13 ේ තියෙනවා මේ කොටස කියවලා බලලා මේ කොටස කියවලා බලලා ඔගොලු ඊළඟ පිටුවේ පිටු අංක 14 ේ තියෙන මෙන්න මේ ප්‍රශ්නවල මෙතෙන්ට වෙනකම් කරා ආර්ථික පිරිවැය කියන තැනට වෙනකම් කරා right වීඩියෝ එක pause කරලා ඔගොලු මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න ලියලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරන්න එතකොට ඔයගලන්ට මේවා හරි උත්තර බලා ගන්න පුළුවන් right මම දැන් ඔයාලට මේකේ හරි උත්තර කියන්න හදන්නේ දැන් මෙතනදී මේ සිදුවීම් ඉදින් මෙහෙම දීලා දැන් මේ සිදුවීම දෙනකොටම ඔයගලන්ට පේනවා නිෂ්පාදන ආයතනයේ අමුද්‍රව්‍ය සඳහා රුපියල් 75000ක් වියදම් කළලු වැටු සඳහා රුපියල් 50000ක් වියදම් කළලු විදුලිය හා ජලය සඳහා රුපියල් 15000ක් වියදම් කළලු ප්‍රවාහන වියදම් වලට 20000ක් වියදම් කළා ණය පොලී ගෙවල 2500ක් මේ ඔක්කොම සල්ලි වලින් ගෙවලානේ එහෙනම් මේ සියල්ලම මොනවා විදිහටද අපි සලකන්නේ මේ තියෙන ඍජු පිරිවැය නේද කියවනකොටම අපිට මේකට අග්ගාල ඔලුවට යනවා ඊළඟට අපි ඉතුරු ටිකත් දැන් කියවගෙන යමු බලන්න අයිතිකරු තම ශ්‍රමය ඊළඟට ඇති හොඳම රැකියාවේ නියුක්ත කළේ නම් ඒ කියන්නේ ඒක කැප කරලා තියෙන එක ගැන මේ කියන්නේ නේද ඊළඟට තියෙන හොඳම විකල්ප අවස්ථාවේ නියුක්ත කරා නම් කියලා කියන්නේ ඒ කියන්නේ දැන් ඒක නෙමෙයි ඉන්නේ දැන් මේ යා නිෂ්පාදන ආයතනයේ ක්‍රියාත්මක කරනවා එතකොට යා ඊළඟට තියෙන හොඳම එකේ නියුක්ත කරා නම් එයාට අවුරුද්දට 50000ක් වයන්න පුළුවන්කම තිබුණලු දැන් අපිට කියනවා එයා ඊළඟට තිබ්බ විකල්පයේ රසාව කරා නම් එයාට 50000ක් උපය ගන්න තිබ්බලු උපය ගන්න තිබ්බ කියන්නේ දැන් එයා එක කැප කරලා කියන එකද නේද මෙතන තියෙන තනි සිංහල තේරුම එතකොට අන්න බලන්න එයාට උපය ගන්න තිබ්බ වැටුපක් එයා අහිමි කර ගන්නවා අපි ඒකට මොකද්ද පුතේ කියන්නේ අහිමි වූ වැටුප නේද එතකොට මෙන්න අපිට පේනවා එයා රුපියල් අවුරුද්දට රුපියල් 50000ක වැටුපක් අහිමි කරගෙන තමයි එයා දැන් මේ නිෂ්පාදන ආයතනය පවත්වගෙන යන්නේ ඊළඟට බලමු තව එකක් එයා දැන් මේ ව්‍යාපාරේට සල්ලිත් යොදවලලු මේ ඔහු විසින් ව්‍යාපාරේට යෙදවු මුදල් එයා දැන් ව්‍යාපාරේට මුදල් යොදවලා ඒ යොදවපු මුදල් රජයේ පිළිනපත්වල ආයෝජනය කළේ නම් කියන්නේ දැන් ආයෝජනය කරලා නැහැ නේද සිංහලෙන් කියන්නේ ආයෝජනය කළේ නම් කියන්නේ කරලා නැහැ කරා නම් වර්ෂයකට කොච්චරක් උපයන්න තිබ්බලුද 15000ක් උපයන්න තිබ්බලු හරිද එහෙමනම් අන්න අපිට පේනවා එයාගේ යදෝපු මුදල් වලට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලානේ මුදල් කියන වත්කම නම් ප්‍රාග්ධනය නෙමෙයි හොඳේ ඒකත් හොඳට මතක තියාගන්න නමුත් මේ ආයෝජනයක් කරා සිද්ධ වෙන නිසා අපි මේක අර පොලිය කියලා ගන්න පුළුවා නේද රජයේ පිරිනපත්වල ආයෝජනය කරා නම් එයාට පොලියක් ලැබෙනවා හැබැයි දැන් එයාට මේ පොලිය ලැබෙන්නේ නැහැ හරිද එතකොට අපි කියනවා එහෙමනම් එයාට මේ රජයේ පිරිනපත්වලින් ආයෝජනය කරලා ගන්න තිබ්බ පොලිය රුපියල් 15000 එයාට නැති වුණා එහෙනම් මේකට මොකද්ද කියන්නේ අහිමි වූ පොලි ආදායම කියලා right ඊළඟට මේ බලන්න තව එකක් දැන් එයා ව්‍යාපාරයට යොදවලා තියෙනලු වෙනත් ප්‍රාග්ධන උපකරණ. ඒ කියන්නේ යාන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්, මෝටර රථ වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් එයා ප්‍රාග්ධන උපකරණ යොදවලා තියෙනවලු. ඒවා වෙනත් ව්‍යාපාරයකට කුලියට දුන්නා නා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්නේ නැතුව ඒවා වෙනත් ව්‍යාපාරයකට කුලියට දුන්නා නම් එයාට වර්ෂයකට රුපියල් 10000ක් උපයන්න තිබ්බලු. එතකොට බලන්න එයාට දැන් මේ කුලිය හම්බ වෙනවද? නෑ. අන්න එහෙමනම් එතෙන්දී අපිට පේනවා අහිමි වූ කුලී ආදායමක් තියෙනවා
නේද මේ කුලියත් අහිමි වෙලා මෙයාට ඊළඟට මේ ව්‍යාපාරයේ වත්කම් වල වර්ෂ ආරම්භයේ වටිනාකම 50000යි 60000යිලු වර්ෂය අවසන් වෙනකොට ඒක 59000 වෙලාලු දැන් මේ මොකද්ද කියන්නේ වර්ෂයේ ආරම්භයේදී තීන වත්කම් වල වටිනාකම 60000යි වර්ෂයේ අවසානයේදී ඒ වත්කම් වල වටිනාකම් බැලුවාම ඒක 59000යිලු වටිනාකම රුපියල් 1000කින් අඩු වෙලා නේද යම් වත්කමක වෙළඳපොළ වටිනාකම අඩු වෙන එක අපි කියන්නේ මොකක් කියලාද මොකද්ද වචනේ ආර්ථික ක්ෂය වීම නේද අන්න එහෙමනම් අපිට පෙන්නනවා මේ ආයතනයේ ආර්ථික ක්ෂය වීම දිනවා රුපියල් 1000ක් 60000වත් 50000වත් නෙමෙයි ගන්නෙ ඒ අතර වෙනස නේද ආ ඊළඟට මේ එයා තමන්ගෙම ඉඩමක තමයිලු මේ ව්‍යාපාරය පවත්වගෙන යන්නේ හැබැයි මේ ව්‍යාපාරයක් නැතුව මේ ඉඩම වෙන කෙනෙක්ට හුලියට දුන්නා නම් එයාට හම්බ වෙනවලු අවුරුද්දක රුපියල් 30000. දැන් එයා මේ කර්මාන්තය කරගෙන යන්නේ නැතුව ඒ ඉඩම වෙන කෙනෙක්ට දුන්නා නම් රුපියල් 30000ක කුලියක් බදු කුලියක් හොයන්න තිබ්බ නේද? ඉඩම කුලියට දුන්නාම එන ආදායමට කියන්නේ බදු කුලිය ආදායම කියලා. දැන් එතකොට එයාට රුපියල් 30000ක් බදු කුලිය ආදායමක් හොයාගන්න තිබ්බා. හැබැයි දැන් ඒ ඉඩම මෙයා නිෂ්පාදන ආයතනය සඳහා පාවිච්චි කරන නිසා ඒක කුලියට දෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ එයාට කුලිය ආදායම අහිමි වෙනවා. එහෙමනම් අන්න අපි කියනවා අහිමි වූ බදු කුලිය ආදායමක් එනවා රුපියල් 30000ක. ඊළඟට අයිතිකරු විසින් මේ ව්‍යාපාරයේ පවත්වාගෙන යාම වෙනුවෙන් එයා බලාපොරොත්තු වෙනවලු අවම වශයෙන් රුපියල් 50000ක ලාභයක් වත්. අවම වශයෙන් එයා බලාපොරොත්තු වෙනවා 50000ක්. මේ මොකද්ද මේ කියන්නේ? ප්‍රාමාණික ලාභය නේද? ප්‍රාමාණික ලාභයේ නිර්වචනය මොකද්ද? ඔහු විසින් බලාපොරොත්තු වෙන අවම ලාභය. යම්කිසි පුද්ගලයෙක් යම් ව්‍යාපාරික කටයුත්තක නිරත වීම වෙනුවෙන් එයා බලාපොරොත්තු වෙන අවම ගෙවීම අවම ලාභයට අපි කියනවා ප්‍රාමාණික ලාභය කියලා. එතකොට එහෙමනම් අපිට කියත හැකි මේ ව්‍යාපාරයේ ප්‍රාමාණික ලාභයේ රුපියල් 50000යි. දැන් එතකොට ඔයාලට ඔන්න මේකේ අපි සාරාංශය සියල්ල සාකච්ඡා කරමු. දැන් අපි බලමු ඔයාලගේ උත්තර හරිද කියලා. right පළවෙනි ප්‍රශ්نين අහන්නේ අහිමි වූ වැටුපාදායම එතන මෙතන අපි සාකච්ඡා කරලා පෙන්නුවා අහිමි වූ වැටුපාදායම එන්නේ රුපියල් 50000යි. පළවෙනි එකේ උත්තරේ රුපියල් 50000යි. දෙක අහිමි වූ පොලි ආදායම මේ රජයේ පිළිනපත් වල ආයෝජනය කරා නම් රුපියල් 15000ක පොලියක් ගන්න තිබ්බා. ඒ පොලිය දැන් ලැබෙන්නේ නැහැ. එහෙනම් අහිමි වූ පොලි ආදායම රුපියල් 15000යි. ඊළඟට ප්‍රාග්ධනය සඳහා වූ කුලී ආදායම මේ ප්‍රාග්ධන උපකරණ ටික කුලියට දුන්නා නම් එයාට 10000ක් හොයා ගන්න තිබ්බා. එවනම් අහිමි වූ කුලී ආදායම වෙන්නේ 10000යි. ඊළඟට අහිමි වූ බදු කුලී ආදායම කියන්නේ භූමිය කුලියට දීලා ලබන ආදායම. මෙතන කියනවා එයා මේ ව්‍යාපාරය මේ ඉඩම වෙන කෙනෙකුට දුන්නා නම් 30000ක බදු කුලියක් හොයන්න තිබ්බා. එහෙනම් මෙතෙන්ට එන්නේ රුපියල් 30000යි. ඊළඟ ප්‍රශ්نين අහනවා ආර්ථික ෂය වීම. ඒක අපි ගණනය කරා නේද? ආර්ථික ෂය වීම වලට එන්නේ 1000යි. ඒක ආපු විදිය මතකතුව ලියා ගන්න. 60000 හරින 59000. ඊළඟට ප්‍රාමාණික ලාභය මේ තියෙන්නේ ඔහු විසින් බලාපොරොත්තු වන අවම ලාභයට තමයි අපි කියන්නේ ප්‍රාමාණික ලාභය කියලා. එහෙනම් මෙතෙන්ට ප්‍රාමාණික ලාභය වෙන්නේ 50000යි. ඊළඟ 7 වෙනි ප්‍රශ්نين අහන්නේ පුතේ ඍජු පිරිවැය, 8 වෙනි ප්‍රශ්نين අහන්නේ වක්‍ර පිරිවැය. දැන් අපි දන්නවා මේ තියෙන ඔක්කොම වක්‍ර පිරිවැයේ සංරචක නේද? මේ ඔක්කොම වක්‍ර පිරිවැයේ සංරචක. එහෙමනම් මෙන්න මේ කියන අයිතමයන් 6 එකතු කරොත් එතන අපි අගයන් දාලා තිනවනේ. මේ අගයන් ටික එකතු කරොත් අන්න අපිට එනවා වක්‍ර පිරිවැය. එකතු කරලා බලන්න ඕගොල්ලන්ගේ
වක්‍ර පිරිවැය කීයද? රයිට්. ඊළඟට ඍජු පිරිවැය. ඍජු පිරිවැය කියන්නේ පුතේ සල්ලි වලින් කරපු වියදම නේද? එතකොට ඍජු පිරිවැය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ ඔයගොල්ලෝ? මෙන්න මේ කියන පහම එකතු කරා නම් ඍජු පිරිවැය හොයා ගන්න පුළුවන්. මේ පහම එකතු කරාම ඍජු පිරිවැය හොයන්න පුළුවන්. අපි බලමු ඔයගොල්ලන්ගේ පිළිතුරුත් මේ විදිහට තියෙනවාද බලන්න දැන් ඍජු පිරිවැය කියලා එකපාරටම මේ 162500 දාන්න එපා නිකන් ඒ ටික එකතු කරලා අරගෙන එතෙන්ට වටිනාකම දාන්න ඒක 162500 ද බලන්න ඊළඟට වක්‍ර පිරිවැයත් එකපාරට දාන්න එපා වක්‍ර පිරිවැය ටික ඔක්කොම එකතු කරලා ගන්න එකතු කරලා අරගෙන බලන්න මෙතෙන්ට එන්නේ 156000 ද ඊට පස්සේ ආර්ථික පිරිවැය කියන්නේ පුතේ මේ ඍජු පිරිවැයත් වක්‍ර පිරිවැයත් කියන දෙකේම එකතුව ඒක 318500ක් ලැබෙන්න ඕනේ. ඊළඟට ලාභය හොයන මම මේකත් මෙහෙම විවර කරන්නම්. අපි දන්නවනේ ලාභය හොයන්නේ කොහමද? ආදායමෙන් වියදම අඩු කරලා. ඒතර ආර්ථික විද්‍යාව තුල අපි හැමතිස්සෙම ගණනය කරන්නේ ආර්ථික ලාභය. ඒ ආර්ථික ලාභය ගණනය කරන්නේ සම්පූර්ණ ආදායමෙන් සම්පූර්ණ ආර්ථික පිරිවැයම අඩු කරලා. එතකොට ඕගලන්ට පේනවා මෙතන ගාණේ දීලා තිනවා මේ වර්ෂයේ ආදායම 105යි කියලා. අපි ගණනය කරා ඔක්කොම ආර්ථික පිරිවැය එනවා 318500ක්. එතකොට සම්පූර්ණ ආදායමෙන් ආර්ථික පිරිවැයම හොඳේ සම්පූර්ණ පිරිවැයම අඩු කරාම අන්න අපිට ලැබෙන ලාභයට අපි කියනවා ආර්ථික ලාභය කියලා. මේ විදිහට තමයි ආර්ථික ලාභය ගණනය කරන්නේ. දැන් මේ මේ කොටස පොඩක් කතාත් කරා නේද අපි එහෙමනම් දැන් මේක අපි සාකච්ඡා නොකර ආපු කොටසක් තියෙනවනේ අන්නේක ගැන පොඩ්ඩක් දැන් සාකච්ඡා කරමු මෙන්න මෙතන ඉඳන් අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ ගිනුම් කරන පිරිවැයත් ආර්ථික පිරිවැයත් අතර තියෙන වෙනස මොකද්ද ගිනුම් කරන පිරිවැය කියන්නේ ගිනුම් කරනේදී ඔයගොල්ලෝ ගණනය කරන පිරිවැය ආර්ථික පිරිවැය කියන්නේ ආර්ථික විද්‍යාව තුළ අපි ගණනය කරන පිරිවැය එතකොට අපි කියනවා ගිනුම් කරන පිරිවැය කියලා සලකන්නේ ඍජු පිරිවැය පමණයි. ඒ කියන්නේ මෙන්න මේ පිරිවැය වර්ග විතරයි ගිනුම් කරන පිරිවැය කියලා අපි සලකන්නේ. ගිනුම් කරන පිරිවැය සමානයි පුතේ ඍජු පිරිවැයට. හොඳට මතක තියාගන්න ගිනුම් කරන පිරිවැය සමාන වෙනවා ඍජු පිරිවැයට. හැබැයි ආර්ථික පිරිවැය කියන්නේ මොකද්ද? ආර්ථික පිරිවැය කියන්නේ ඍජු පිරිවැයත් වක්‍ර පිරිවැයත් කියන පිරිවැය වර්ග දෙකේම එකතුවට එතකොට අපි කියනවා මෙන්න මේම ලස්සනට ගිනුම් කරන පිරිවැය තුල ඍජු පිරිවැය පමණක් අන්තර්ගත වෙනවා ආර්ථික පිරිවැය තුල ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි කියන පිරිවැය වර්ග දෙකම ඇතුළත් වෙනවා කියන ඔන්න දැන් එමනම් අපි ඒ පිරිවැය වර්ග දෙකත් සැසඳීමක් කරා මේ ඍජු මේ ගිනුම් කරන පිරිවැයයි ආර්ථික පිරිවැයයි අතර වෙනසක් හටගන්නවා නම් ඒ විදිහටම පුතේ ගිනුම් කරනයේදී අපි ගණනය කරන ලාභයත් ආර්ථික විද්‍යාවේදී අපි ගණනය කරන ලාභයත් අතර වෙනසක් එන්නම ඕනේ නේද ගිනුම් කරන පිරිවැයයි ආර්ථික පිරිවැයයි අතර වෙනසක් තියෙනවා නම් ගිනුම් කරන ලාභයයි ආර්ථික ලාභයයි අතරත් වෙනසක් පැවතිය යුතුමයි අපි එන පොඩක් ඒක ගැන සාකච්ඡා කරලා ඉමුද මේ පිරිවැය ගැන සාකච්ඡා කරන්න කලින් අපි මෙන්න මේක ගැන සාකච්ඡා කරලින් ආර්ථික ලාභයයි ගිනුම් කරන ලාභයයි ගැන right බලන්න මුලින්ම ආර්ථික ලාභය කියන්නේ මොකද්ද කියලා දැන් අපි ගණනය කරේ ආර්ථික ලාභය නේද ආයතනයේ මුළු අයභාරයේ සම්පූර්ණ ආදායමෙන් සම්පූර්ණ ආර්ථික පිරිවැයම ආර්ථික පිරිවැය තමයි ආවස්තික පිරිවැය කියන්නේ. ඒක හොයාගන්නේ කොහමද? ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි එකතු කරලා. එතකොට මෙන්න මේ කියන විදියට සමස්ත ආදායමෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ සම්පූර්ණ ආවස්තික පිරිවැය හෙවත් ආර්ථික පිරිවැය අඩු කරාම ලැබෙන වටිනාකමට තමයි අපි ආර්ථික ලාභය කියන්නේ. ඒක පොඩි තවත් සුළු විදියකට මෙන්න මේ විදියට කියනවා මේක නිකම් මතකේ තියාගන්න ඒ ඇති ප්‍රාමාණික ලාභයට වඩා වැඩිපුර උපයලා තියෙන ලාභයට අපි කියනවා ආර්ථික ලාභය කියලා.
ප්‍රාමාණික ලාභයට වඩා වැඩිපුර උපයලා තියෙන ඒ කොටසට අපි කියනවා ආර්ථික ලාභය කියලා. ඒක නිකන් පොඩ්ඩක් මතක තියාගත්තාම ඇති. අපි හරියටම මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට. ආදායමෙන් මුළු ආර්ථික පිරිවැය අඩු කරාම ලැබෙන අගය තමයි ආර්ථික ලාභය කියන්නේ. එතකොට අපි සූත්‍රයක් විදිහට මේක ගොඩනගලා තිනවා ආර්ථික ලාභය සමානයි මුළු අයභාරය ඍණ දැන් මොකක්ද අඩු කරන්න ඕනේ ආර්ථික පිරිවැය මෙතන ලියා ගන්න ආර්ථික පිරිවැය කියලා right ඊළඟට යටින් දීලා තින්නේ ඒ සූත්‍රයමයි පුතේ පොඩ්ඩක් වචන විතරක් වෙනස් කරලා නේද ආර්ථික ලාභය ගණනය කරනවලු මුළු අයභාරයෙන් අඩු කරන්න ඕනේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැයේ එකතුව. දැන් ඊළඟට කියනවා ගිණුම් කරන ලාභය ආර්ථික ලාභය අතර වෙනසක් තියෙනවා කියලා. හරිනේ. ගිණුම් කරන ලාභය හොයන්නේ කොහොමද? ආදායමෙන් ඍජු පිරිවැය විතරක් අඩු කරලා. ආර්ථික ලාභය හොයන්නේ කොහොමද? ආදායමෙන් ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි දෙකම අඩු කරලා. එතකොට එහෙනම් අපිට පේනවා මේ අතර වෙනසක් තියෙනවා කියලා නේද? මේ ටික පොඩ්ඩක් කියවලා බලන්න. කියවුවාම පේන්නේ නැති නේද? ගිනුම් කරන පිරිවැය ට ඇතුළත් වෙන ඍජු පිරිවැය විතරනේ. ඉගෙන ගිනුම් කරන පිරිවැය පොඩි නේද ආර්ථික පිරිවැය ගන්නකො ආර්ථික පිරිවැය තුල ඍජු පිරිවැය වක්‍ර පිරිවැය දෙකම තියෙනවා ඒ කියන්නේ ආර්ථික පිරිවැය ලොකුයි එතකොට අපිට මෙන්න මේ විදිහට බොහොම සරලව මේක පෙන්වන්න පුළුවන් පුතේ මේ තියෙන්නේ ආර්ථික පිරිවැය නා මේ තියෙන්නේ ගිනුම් කරන පිරිවැය ඒ කියන්නේ මේ ඍජු පිරිවැයයි මේ වක්‍ර පිරිවැයයි දෙකම එකතු වෙලා තමයි ආර්ථික පිරිවැය හැදෙන්නේ හැබැයි මේ ඍජු පිරිවැය ටිකෙන් විතරයි ගිනුම් කරන පිරිවැය හැදෙන්නේ. ඒක ඔයාලට පේනව නේද? ගිනුම් කරන පිරිවැය පොඩි ආර්ථික පිරිවැය ලොකුයි. දැන් ආර්ථික පිරිවැය ලොකුයි නම් ආර්ථික ලාභය ගණනය කරොත් මොකද වෙන්නේ? ආර්ථික ලාභය ඊටමත් කුඩා වෙනවා නේද? පිරිවැය වැඩි වෙන්න ලාභය අඩු වෙනවා. එතකොට අපි කියනවා දැන් ගිනුම් මේ ආර්ථික පිරිවැය විශාල වෙන්න ආර්ථික ලාභය කුඩා වෙනවා. එතකොට අපිට කියත හැකි ආර්ථික ලාභය ඔන්නෝච්චරක් වගේ වෙයි. මේ බලන්න මේකේ ගිනුම් කරන පිරිවැය. ගිනුම් කරන පිරිවැය පොඩි. පිරිවැය පොඩි වෙන්න ලාභය වැඩි වෙනවා. එහෙනම් ගිනුම් කරන පිරිවැය අඩු වෙන්න ව්‍යාපාරයේ ගිනුම් කරන ලාභය ඊට වඩා විශාල වෙනවා. නේද? එතකොට ඔයාලට පේනවා ඇති අපිට කියත හැකි ගිනුම් කරන පිරිවැය ආර්ථික පිරිවැයට වඩා පොඩි. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි ලාභය පැත්තෙන් බලද්දි ආර්ථික ලාභය පොඩි ගිනුම් කරන ලාභය ලොකුයි කියලා අපිට පෙන්නද. එතකොට හොඳට මතක තියාගන්න පිරිවැය වැඩි නම් ලාභය අඩු වෙනවා පිරිවැය අඩුයි නම් ලාභය වැඩි වෙනවා ওই විදිහට මතක තියාගන්න හොඳට දැන් අපි මෙන්න මේ කොටසේ ඔය පිළිබඳ විස්තරයක් ලියා ගන්න හදන්නේ මෙන්න මේ ඉස්තැනේ ලියා ගන්න මෙහෙම ආර්ථික තීරණ ගැනීමේදී වඩා වැදගත් වන්නේ ආර්ථික ලාභයයි right ඊළඟට දැන් ඒකේ ඔයගොල්ලන්ට එක පේලියක් වගේ නේ යන්නේ නැත්තේ මෙන්න මේ පේලියේ ලියා ගන්න පුතේ ඒ ලියා ගන්න හදන්නේ අපි කොටස් දෙකක් හොඳේ මම මේ කොටස් දෙක මේ විදිහටම පෙන්වන්නම් පැහැදිලි කරලා මෙන්න මෙතනින් ලියා ගන්න
ගණකාධිකරණ ලාභය මෙතන ඉලියාගෙන ගණකාධිකරණ ලාභය ඊළඟට මෙතන පොඩි ඉඩක් තියලා මෙතනින් ලියාගන්න ආර්ථික ලාභය ආර්ථික ලාභය දැන් මේ මැද ඉඩස තිබ්බේයි දන්නවද දැන් ඕගොල්ලෝ දාන්න ඕනේ පුතේ ලකුණක් අර විශාලයි කුඩායි කියලා තියෙන ලකුණු දෙක නේද ඔයාලා එක මතක ඇතිනේ මෙහෙම දාන්නේ අපි විශාලයි හෝ මොනවාම කුඩායි කියලා දාන්නේ මේ ලකුණු දෙකෙන් එකක් අපි දැන් මෙතෙන්ට දාන්න ඕනේ මට කියන්න මේ සංකල්ප දෙකෙන් කොයි සංකල්පයද විශාල නේද ඒ විශාල සංකල්පය තමයි මේ බලලා ඕනේ විශාල සංකල්පය දිහා බලලා ඕනේ මෙතෙන්ට මේ ලකුණු දෙකෙන් එකක් දාන්න දැන් ගණකාධිකරණ ලාභයද ලොකු ආර්ථික ලාභයද ලොකු අපි දන්නවා ගණකාධිකරණ ලාභය තමයි විශාල එහෙනම් විශාල වෙච්ච කෙනාගේ පැත්තට කට ඇරෙන විදිහට මෙන්න මේ ලකුණ මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ නේද එතකොට මොකද වෙන්න ඕනේ මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මේ විදිහට ගිනුම් කරන ලාභය විශාලයි ආර්ථික ලාභයට වඩා මෙන්න මේ ලකුණ එන්න පිරිවැය පැත්තත් මතක තියාගන්න ඕනේ ලාභය පැත්තත් මතක තියාගන්න ඕනේ හරි ඊළඟට ඔන්න මෙතන යටින් පැහැදිලි කරනවා පුතේ දැන් ගිනුම් කරන ලාභය සහ ආර්ථික ලාභය ගණනය වෙන ආකාරය ගිනුම් කරන ලාභය ගණනය කරන්න අපි මුළු අය බහරෙන් අඩු කරන්නේ කාව විතරද කියන ආදායමෙන් කාවද අඩු කරන්නේ ගිනුම් කරන ලාභය බලන්න නම් ආදායමෙන් අඩු කරන්නේ ඍජු පිරිවැය විතරයි නේද එහෙනම් මෙතෙන්ට ලියවෙන්නේ ඍජු පිරිවැය ඊළඟට බලන්න ආර්ථික ලාභය ගණනය කරද්දි ආර්ථික ලාභය දැන් බලන්න ආර්ථික ලාභය ගණනය කරද්දි මුළු අය භාරයෙන් ඍජු පිරිවැය විතරක් නෙමෙයි අඩු කරන්නේ තව මොකක්ද අඩු කරන්න ඕනේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය එහෙනම් මෙතන ලියවෙන්න ඕනේ පුතේ වක්‍ර පිරිවැය කියලා ඕගොල්ලන්ට දැන් පේනවා ඇති ආර්ථික ලාභය ගණනය කරද්දි තීන පිරිවැය ඔක්කොම අඩු කරලා දාන්න right ඔන්න අපි එහෙමනම් ලාභය පිළිබඳව සාකච්ඡා කරා ඊළඟට අපිට තියෙන්නේ අපි අර තව එක සංකල්පයක් අතහැරලා තමයි මෙතෙන්ට ආවේ නේද අපි අතහැරපු සංකල්පය තමයි යටකල පිරිවැය හෙවත් ගිලුණු පිරිවැය කියන මෙන්න මේ සංකල්පය දැන් මේ සංකල්පේනුත් විභාගෙට ප්‍රශ්න අහන්න පුළුවන් යටකල පිරිවැය හෙවත් ගිලුණු පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ පුතේ පෙර අපි අතීතයේදී දරපු නමුත් ඒකේ ප්‍රතිලාභ නැත්නම් ඒ කියන්නේ ඒ දරපු වියදම නැවතත් අපිට ලබා ගන්න හැකියාවක් නැත්තම් ඒ දරපු වියදම වියදම්ම වුණා එතනින්ම ඉවරයි කියලා අපිට කියන්න පුළුවන් නම් ඒකේ වෙන ප්‍රතිලාභයක් අපිට ලබා ගන්නත් බැරි නම් අපි එහෙම වියදම් වලට කියන්නේ යටකල පිරිවැය කියලා. යම් කිසි වියදමක් දරනවා ඒ වියදම නැවතත් අපිට ලබා ගන්න බැහැ. සමහරක් වෙලාවට අපි කියනවා පුතේ යම් කිසි දෙයකට වියදම් කරාම ඒකේ තියෙන එක ප්‍රයෝජනයයි. එතකොට අපිට ඕන නම් ඒ ප්‍රයෝජනය ලබා ගත හැකි ඒ ඇරෙන වෙන ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවන් සඳහා අපි වියදම් කරොත්. ඒ කියන්නේ එක ප්‍රයෝජනයක් තියෙන මොනවටම හරි අපි දෙයක් වියදම් කරොත් ඒ වියදම අපි සලකන්නේ යටකල හෙවත් ගිලුණු පිරිවැයක් විදිහට. උදාහරණයක් කියන්නම් එතකොට මේක හොඳට තේරෙයි. අපි ක්‍රිකට් මැච් එකක් බලන්න ටිකට් එකක් ගන්නවා. අවසර පත්‍රයක් ලබා ගන්නවා. දැන් මොකද වෙන්නේ පුතේ? ඔය ක්‍රිකට් මැච් එකක් බලන්න ලබා ගන්න ටිකට් පතෙන්
කරන්න පුළුවන් වැඩ කීයක් තියෙනවද? එක ප්‍රයෝජනෙයිනේ තියෙන්නේ. කරන්න පුළුවන් එකම දේ තමයි ගිහිල්ලා මේ මැච් එක බලන එක. ඊට වඩා ඔය ටිකට් එකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැනේ. අන්නේ ඒ වගේ වියදම් කරන දේවල් වලට තමයි පුතේ අපි කියන්නේ යටකල පිරිවැය හෙවත් ගිලුණු පිරිවැය කියලා. එක ප්‍රයෝජනයක් තියෙන දේවල් වලට වියදම් කරෝ. අපි ඒවට කියන පුතේ තනි භාවිතයක් සහිත දේවල් වලට අපි වියදම් කරොත් ඒව සලකන්නේ යටකල පිරිවැය හෙවත් ගිලුණු පිරිවැය කියලා. දැන් මේ සංකල්පය නැත්නම් යටකල පිරිවැය ගැන අපි ඇයි ඉගෙන ගන්න ඕනේ? මොකද්ද ඒකේ තියෙන වැදගත්කම? ඒකේ තියෙන වැදගත්කම තමයි පුතේ හිතන්න මෙන්න මෙහෙම. දැන් අපි යනවා ක්‍රිකට් මැච් එකක් බලන්න. ඒ ක්‍රිකට් මැච් එක බලන්න අපි රුපියල් 1000ක ටිකට් එකක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අපි දැන් මැච් එක බලන්න වාඩි වෙලා විනාඩි 10ක් 15ක් විතර ඉන්නකොට දැන් අපිට පේනවා අපි බලාපොරොත්තු වෙච්ච නැති විදියට තමයි මැච් එක යන්නේ. අපි බලන්නේ ලංකා ටීම් එක දිනන මැච් නේ අපි බලන්න කැමති නේද? අපිට පේනවා ලංකාවේ ටීම් එක පරාද වෙන මැච් එකම තමයි දැන් මේක යන්නේ. දැන් අපි ආස නැහැ ඒක බලන්න. දැන් ඔයාලා මේ ටිකට් එක ගත්තු නිසා මේ ආසාවක් නැතුව දිගටම මේ මැච් එක බලනවද? ටිකට් එක ගන්න රුපියල් 1000ක් ගියා අපරාදේ රුපියල් 1000. ඒකින්ද ඔන්න අපි බලලම යන් කියලා. විඳව විඳව කලකිරීමෙන් අර මැච් එක බලනවද? එහෙම නැත්නම් මැච් එකට වෙන දෙයක් විචාවේ අපි යනෝ ගෙදර කියලා ඕගොල්ලෝ ගෙදර යනවද? ඔන්න ඔය වගේ තීරණ ගන්න තමයි අපිට යටකල පිරිවැය කියන සංකල්පය වැදගත් වෙන්නේ. නිකන් හිතන්න දැන් අපි මේ මැච් එක විඳව විඳව බැලුවොත් අපිට තියෙන්නේ තවත් දුකක් විතරයි නේද? ටිකට් එක ගන්න අපි වියදම් කරපු රුපියල් 1000 පුතේ ඒක ගියා ගියාම යන්නේ නැහැ. දැන් අපි මැච් එක පරාද වෙන මැච් එක පරාද වෙලා ඉවර වෙනකම් බැලුවයි කියලාවත් අඩුම ගන්න රුපියල් 1000 හම්බ වෙනවද? අයි ටිකට් එකේ සල්ලි අපිට ලැබෙන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච නොවුණු විදිහට නම් මේ මැච් එක ක්‍රියාත්මක වෙන්නේ. අපි කරන්න ඕනේ හොඳම දේ මොකද්ද? අතන හිතින් දුක් විඳ විඳ තව දුරටත් මැච් එක බලන එකද නැත්නම් එතනින් නැගිටලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා තමන්ගේ තීන වෙන වැඩක් කරගන්න එක? දැන් අන්න ඔයාලට තේරෙනවා ඇති අපි යම් කිසි යටකල පිරිවැයක් තීන අවස්ථාවක ඒ පිරිවැය ගැන හිතන්නේ නැතුව තීරණ ගන්න ඕනි. රුපියල් 1000ක ටිකට් එකක් ගත්තා. ඒ 1000 ටිකට් එක අපරාදේ. ඒක නිසා අපි මේක ඔන්න බලමු කමන්නෑ ඉතින් දුක් විඳ විඳ හරි අපි බලමු කියලා කියන්නේ නැතුව ඔයාලා එතනින් මැච් එක බලන්න නැතුව ඇවිල්ලා ඒ කාලය හරි ඕගොල්ලෝ දැන් ඉතුරු කරගන්න ඕනි. නේද? එතෙන්ට වෙලා මුළු දවසක්ම කැප කරනවට වඩා හොඳයි ගෙදර ඇවිල්ලා Tamanට තියෙන තව දෙයක් කරගන්න එක. එතකොට බලන්න නැති වෙච්ච 1000 කොහොමත් නැති වෙනව. හැබැයි මේ 1000 නිසා ජීවිතේ තව එක දවසකුත් අපි අර ක්‍රිකට් පිට්ටනියට වෙලා තව එක දවසකුත් නැති කරගන්නවද? නැත්නම් ඒ දවස අපි අපේ ජීවිතේ වෙන වැඩකට යොදවලා ඒ දවසේ වෙන දෙයක් ප්‍රයෝජනයක් කරගන්නවද? ආර්ථික විද්‍යාවේ කියනවා පුතේ යම් කිසි වියදමක් ඕගොල්ලෝ දැරුවට පස්සේ යටකල පිරිවැයක් හොඳේ මේ ගිලුණු පිරිවැයක් දැරුවට පස්සේ ආයේ ඒකේ වියදම ගැන හිතන්න යන්න එපා. ඔගොල්ලෝ කෝටියක් වියදම් කරත් දැන් ඒක ගැන හිතන්න එපා. ඔගොල්ලෝ හිතන්න ඕනේ එතන ඉඳන් ඉස්සරහට යන වියදම් ගැන. එතකොට ක්‍රිකට් මැච් එක සඳහා ගත්තු රුපියල් 1000 වියදම ඒක ගැන දැන් හිතන්න එපා. එතනින් එහාට වියදම් කරන දේවල් බලන්න. දැන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කාලය කැප කරලා තමයි මැච් එක බලන්න හදන්නේ. හැබැයි අපිට පුළුවන් අන්න ඒ වියදම් කරන කාලය අපි කියන්නේ කැප කරනවනේ කාලය. ඒ කැප කරන කාලය හරි අපිට දැන් ඉතුරු කරගන්න පුළුවන් එතනින් නැගිටලා ආවොත්. නේද? අන්න ඒ නිසා දැන් ආර්ථික විද්‍යාවේ කියන පුතේ තීරණයක් ගනිද්දී යටකල පිරිවැය අමතක කරලා ඉතුරු දේවල් දිහා බලලා තීරණ ගන්න කියලා.
ඕක තමයි ආර්ථික විද්‍යාව අපේ ජීවිතයට වැදගත් වෙන එක තැන. නිකන් තව මෙහෙම හිතන්න. ඔගොල්ලෝ බස් එකක යනවා. බස් එක කියන්නේ පැයට කිලෝමීටර් 10ක වේගෙ. සමහර බස් තියෙනවා නේ එහෙම යන. නේද? එතකොට ඒ වගේ බස් එකක නැග්ගාම ඔගොල්ලෝ නැග්ග ගමන් ටිකට් එක ගන්න ඕන. ඒ ගත්තු ටිකට් එක පුතේ දැන් යටකල පිරිවැයක් බවට පත් වෙනවා. දැන් ඔයාලා හදිස්සියේ ගමනක් නම් යන්න ඕනේ. අර කොට කොට යන බස් එකේ තව දුරටත් යනවද? ඒකට දැන් අපි සල්ලි ගෙවලා තියෙන්නේ. ඒ බස් එකේ තව දුරටත් කොට කොට යනවද? නැත්නම් වෙන බස් එකක නැගලා යනවද කියලා ඔගොල්ලෝ තීරණය කරන්න ඕන. ඔකට අන්නේ වගේ තමයි ඔය යටකල පිරිවැය හෙවත් ගිලුණු පිරිවැය අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. ඊළඟදී දැන් මේ සංකල්පය අපේ පාඩමට ඇයි සම්බන්ධ කරන්නේ? පාඩමට සම්බන්ධ කරන්න පුතේ මෙන්න මේ කාරණාව නිසා. ඕනම නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් පාවිච්චි කරනවා. මතකයි නේද? විචල්‍ය යෙදවුම්, ස්ථාවර යෙදවුම්. ස්ථාවර යෙදවුම් පාවිච්චි කරනවා. අන්නේ ස්ථාවර යෙදවුම් පාවිච්චි කරද්දී ඒගොල්ලෝ ඒව ගන්න වියදම් කරනවා. ඒ වියදමට අපි කියන්නේ පුතේ ස්ථාවර පිරිවැය කියලා. මෙන්න මේ පිරිවැය අපි සලකන්නේ පුතේ ගිලුණු පිරිවැයක් විදිහට. දැන් මේක අපිට ඉස්සරහට ඉතාමත් වැදගත් වෙනවා. හොඳට මතක තියාගන්න, ආයතනයක් ස්ථාවර යෙදවුම් මිලදී ගැනීම සඳහා දරන පිරිවැය හෙවත් ස්ථාවර පිරිවැය ගිලුණු පිරිවැයක් විදිහට සලකන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරය තීරණ ගනිද්දී ස්ථාවර පිරිවැය ගැන හිතන්නේ නැතුව, ඒකේ ස්ථාවර පිරිවැය කෝටියක් තිබ්බත් කමන්නේ, ඒක අමතක කරලා දාලා අනිත් වියදම් ගැන විතරක් හිතලා තීරණ ගත යුතුයි කියලා තමයි කියන්නේ. ඉතින් එහෙමනම් මතක තියාගන්න, ස්ථාවර පිරිවැය කියන්නේ ගිලුණු පිරිවැයක්. ඒ පිරිවැය ගැන හිතන්නේ නැතුව අනිත් පිරිවැය ගැන විතරක් හිතලා තීරණ ගත යුතුයි කියලා කියන. ඔච්චරයි තියෙන්නේ. මෙතන ඒ කොටස තව චුට්ටක් පැහැදිලි කරමු. පොඩ්ඩක් ඒකත් කියව ගන්න. රයිට්. අවසාන වශයෙන් අපිට මේ ස්ථාවර පිරිවැය නැත්තම් ගිලුණු පිරිවැයට අදාළ උදාහරණ ලියන්න දිනු. අපි ඒක ලියාගමු ටක් ගාලා මෙතන එකින් එක පළවෙනි එක ලියාගන්න. කෙටි කාලයේදී ස්ථාවරවත්කම් මිලදී ගැනීම සඳහා දරූ වියදම. කෙටි කාලයේදී ස්ථාවරවත්කම් මිලදී ගැනීම සඳහා දරූ පිරිවැය. ඊළඟ එක තනි භාවිතයක් සහිත සම්පත් සඳහා. තනි භාවිතයක් සහිත සම්පත් සඳහා දරණ පිරිවැය. අන්න එතන වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ. වේදිකා නාට්‍ය ටිකට්පත්, වේදිකා නාට්‍ය ටිකට්පත්, තරඟ නැරඹීමේ ටිකට්පත් කියලා. තරඟ නැරඹීමේ ටිකට්පත්. රයිට්. වරහන වහලා ඊළඟ උදාහරණය. ජලවිදුලි බලාගාරයක සවිකර ඇති විදුලි ජනක යන්ත්‍රය සඳහා දරූ වියදම. විදුලි ජනක යන්ත්‍රය සඳහා දරූ වියදම. රයිට්. දැන් මතක තියාගන්න ඕනේ, ඔය ජලවිදුලි බලාගාරයක තියෙන විදුලි ජනක යන්ත්‍රයත් අපි හඳුන්වන්නේ පුතේ තනි භාවිතයක් සහිත සම්පතක් විදියට. ඒ කියන්නේ ඒ විදුලි ජනක යන්ත්‍රයෙන් කරන්න පුළුවන් විදුලිය ජනනය කිරීම විතරයි. එහෙනම් අපි ඒව සලකන්නේ තනි භාවිතයක් සහිත සම්පත් කියලා.
එතකොට ඔය තනි භාවිතයක් සහිත සම්පත් ඕනම එකක් සඳහා දරන පිරිවැය ගිලුණු පිරිවැයක් විදිහට තමයි සලකන්නේ අපි. හරිද? එතකොට ඔන්න අපි පුතේ පිරිවැය වර්ගීකරණය කරන එක ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරා. හරිද? දැන් මේ අපි සාකච්ඡා කරේ පිරිවැය වර්ගීකරණය කරන එක ක්‍රමයක්. මොකද්ද? මේ මේ සම්පූර්ණයෙන් මෙතන ඉඳන්මද? ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන ක්‍රමය තමයි අපි මේ සාකච්ඡා කරේ. ඊළඟට මේ මෙතන තියෙන තව කාරණා දෙකක් ඒක හොඳට කියව ගන්න හොඳේ. මෙන්න මෙතන මේ ටික පාස් පේපර්ස් වල ප්‍රශ්න මෙතන හිස්තන පුරවලා මේ ටික කරන්න. මෙතන උත්තරේ එන්නේ ප්‍රාමාණික ලාභය කියන වචනේ. right ඊළඟට අපි කරන්නේ පිටු අංග 15 ඉඳන් අපිට තියෙන්නේ පිරිවැය පිළිබඳ තවත් ප්‍රවේශයක් හරහා සාකච්ඡා කරන්න. මම කියවනේ පිරිවැය ගැන සාකච්ඡා කරන ප්‍රවේශ දෙකයි. නේද? එකක් තමයි ඍජු සහ වක්‍ර කියලා සාකච්ඡා කරන ක්‍රමය. අනිත් එක තමයි ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය කියන ක්‍රමය. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා ස්ථාවර සහ විචල්‍ය පිරිවැය කියන පිරිවැය වර්ගීකරණය පිළිබඳව. හරි, එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්.